සම්මා සම්බුද්ධ සරණයි. මනුෂ්‍ය වර්ගයා නැමති වෘක්ෂයෙහි කල්ප කාලාන්තරයකට පසුව පිපුණු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මල් මකරන්දයේ දසතම විහිදුවාලු අසාමාන්‍ය වූ පුෂ්පය තමයි උත්තරීතර වූ පුෂ්පය ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මය ඔස්සේ යමින් ජීවිතාවබෝධයෙන් මාර්ගෝපදේශනය ලබා ගනිමින් අපේ ජීවිතය හැඩගස්වා ගන්න අපටත් හැකියාව තියෙනවා. ඉතින් මෙහෙණි අරණ අපේ වැඩසටහන තුළින් කාන්තාවක් විදිහට අපේ ජීවිතයට මෙහෙණි සසන තුළින් ලබාගත හැකි උපදේශ මාර්ගෝපදේශන ගැන කතා කරන්න අදත් අපි සූදානම්. අදත් අපිත් එක්ක එකතු වෙනවා බොහොම ගෞරවපූර්වකව මැල්සිරිපුර කාටවෙල ආශ්‍රමවාසී රමුක්කන සුදීරා මෑණියන් වහන්සේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මෑණියන් වහන්ස, මෙහිණි සසන තුළදී අපි දැන් මෙහිණි අරණ අපේ වැඩසටහනේ රහත් තෙරණින් වහන්සේලාගේ චරිත කතා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ ඒ කතා ගැන කතා කරනකොට තේරී අපදාන කියන මාතෘකාවත් බොහොම වැදගත්. මොකක්ද මේ තේරී අපදාන කියන්නේ? ඔව් පුතේ, තේරී අපදාන කියනකොට අපි මුලින්ම බලන්න ඕනේ මොකක්ද මේ අපදාන කියලා කියන්නේ. අපි දන්නවා දැන් ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකාය කියලා කොටසක්. ඒ කුද්දක නිකායේ අපදාන පාළියේ තේරාපදාන කියන කොටසේ අගභාගයේ වශයෙන් තමයි මේ තේරී අපදාන කියන කොටස විග්‍රහ කරලා දක්වන්නේ. එතකොට ඒ අපදානය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ වගේම භික්ෂුණීන් වහන්සේලාගේ චරිත අපදාන කිව්වහම මේ ජීවිතේ නෙමෙයි, පෙර ආත්ම භවවල, ඒ කියන්නේ පූර්ව ආත්මවල කරපු ඒ කුසල් ශක්තිවල ප්‍රතිවිපාක, ඒ කියන්නේ වගේ ඵල විපාක, ඒ අයට විපාක දුන්න ආකාරය පිළිබඳව විග්‍රහ කරන ඒ ධර්ම කතා ප්‍රවෘත්තියක් තමයි ඒ අපදාන පාළිය තුලින් මේ දක්වලා තියෙන්නේ. මෙහිදී අරණ අපේ වැඩසටහනේදී තේරී අපදාන කතා තුලින් ඔබේ ජීවිතයට වැදගත් දේවල් එකතු කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් කාන්තාවක් විදිහට ජීවිතයේ බොහොම යහපත් ලෙස හැඩගස්වා ගනිමින් මුළුමහත් සමාජයටම අර්ථයක් ඉටු කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් මෙහිණි අරණ වැඩසටහනෙන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. මැනියන් වහන්ස, තේරී අපදාන වල එන පළමු අපදානය සුමේදා අපදානය අපි මේ කතාවස්තුවෙන්ම අපේ වැඩසටහන පටන් ගමු. ඔව් පුතේ, ප්‍රථම කොටම සුමේදා අපදානයට එන්න ප්‍රථමයෙන් මම තව ටිකක් අපදානය පිළිබඳව චුට්ටක් විග්‍රහ කරන්නට ඕනේ. මොකද මේ ත්‍රිපිටකය ගත්තහම තේරී අපදාන කියන කොටස සහ තේරී ගාථා, තේරී අපදාන කියලා කොටස් දෙකක් අපට දක්නට ලැබෙනවා. දැන් තේරී ගාථා පිළිබඳව මීට ඉස්සර වැඩසටහන් මාලාවක ඒ තේරී ගාථා විග්‍රහ කරලා ධර්ම දේශනා මාලාවක් සිදු කෙරලා තියෙනවා. එතකොට අපට බාර වෙලා තියෙන්නේ අපදාන කියන කොටස. එතකොට ඒ තේරී ගාථා වලින් විග්‍රහ කරලා තියෙන්නේ අතීතයේ අපේ බුද්ධ ශාසනයේ එදා වැඩ හිටිය රහත් උත්තමාවියන් වහන්සේලාගේ ඒ මූයින් රහත් භාවයට පත් වෙලා උන්වහන්සේලාගේ මූයින් පිට වුණ ප්‍රීති වාක්‍ය. එතකොට ඒ වගේම ඒ එදා ඒ ප්‍රීති වාක්‍ය උදාන වශයෙන් හඳුන්වනවා පරිසරය පිළිබඳව. ඒ වගේම තමන් පැවිදි ජීවිතයට ප්‍රෞඪ්‍යාවට පත් වෙන්නට පැමිණි ආකාරය ඔන්නෝයි පිළිබඳව විග්‍රහ කරලා තමයි ඒ දහම් කතා තුළින් විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට මේ අපදාන තුළින් උන්වහන්සේලාගේ මේ වර්තමාන ජීවිතයේ වර්තමාන චරිතාපදානය නොවෙයි, උන්වහන්සේලාගේ අතීතයේ ඒ සංසාරේ කරගත්තු කුසල ශක්තියන් වල ඵල විපාකන් උන්වහන්සේලාට විපාක දුන්න ආකාරය විග්‍රහ කරලා අපදාන පාළිය තුළ සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට මුලින්ම අපිට මේ අපදාන පාළියේ අපිට මුණගැසෙන්නේ සුමේධා අපදානය. එතකොට සුමේධාපන අපදානය කියලා ගත්තාම භගවතී කෝණාගමනේ සංඝාරාමං නව නිවේසම්හි සකියෝ තිස්සෝ ජනියෝ විහාර දානං අදාසින්හ. මේ විදිහට මුලින්ම ආරම්භ කරලා තියෙනවා.
එකැන කෝනාගමන ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙහි වැඩවාසය කළ සමයි. එක්තරා එහෙළනි උතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ධනංජානි කේම ඒවගේම වර්තමානය අපට හමුවන මේ සුමේදා කියන රහත් මෙහෙණිය තමයි ඊළඟ යහළුවා වෙන්නේ. මේ යෙහෙළිනියන් තුන් දෙනා එදා ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ උදෙසා විහාර ආරාමයක් පිළිසකර කරලා පූජා කළා වූ කුසලයේ විපාක සසරේදී කොහොමද ඒ සංසාර ගමනේදී පිහිට වුණේ, විපාක ලැබුණේ ඒ සසර ගමනට, ඒ අයට ඒ කුසල ශක්තිවල ආශිර්වාදය කොයි විදිහටද ඒ ජීවිතවලට ලැබුණේ කියන එක තමයි මේ තුලින් පැහැදිලි කරන්නේ. මෙහෙණි වරුණ, අපේ වැඩසටහනෙන් තෙරණින් වහන්සේලාගේ අතීත කතා, ඒ වගේම භික්ෂුණී ශාසනය තුළ උන්වහන්සේලාගේ කතා වස්තුන් අපි ඔබ වෙත ගෙන එන්න සූදානමින් ඉන්නවා. තෙරි අපදාන පාලිහි සඳහන් පරිදි පළවෙනි අපදානය සුමේදා අපදානය. සුමේදා මහරහත් තෙරණින් වහන්සේගේ භික්ෂුණී ශාසනය තුළ කොයි ආකාරයෙන්ද කටයුතු කළේ කියන එක ගැන අපි මෑණියන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඔව් පුතේ, සුමේදා අපදානය තුළදී මුලින්ම මම මතක් කළා ඒ අතීත කතාවේ ඒ ඇයට තවත් ඉහෙළනියෝ දෙන්නෙක් එක්ක කෝණාගමන බුදුපියාණන් වහන්සේගේ ශාසනේ කරගත්තා වූ විහාර කර්මාන්තයක ආරාම පූජාවක ඵල විපාක බුද්ධාන්තරයකටත් වඩා බුද්ධාන්තර දෙකක් මුළුල්ලේම ඒ කුසලයන්ගේ විපාක දෙමින් තමන් පසුපස සෙවණැල්ලක් වගේ තමන් පසුපස ආපු කතා වෘතාන්තයක් තමයි අපිට මේ තුලින් පැහැදිලි කරගන්නට හැකියාව තියෙන්නේ. මුලින්ම අපි මෙහෙම ප්‍රවේශයකට එමු. දැන් මේ සුමේදා ප්‍රදානය තුලදී කියන්නේ දැන් මේ කුසලයක විපාක කියලා ගත්තහම ඇත්තටම මේ කරන කුසල කර්ම දැන් අපේ බෞද්ධ සමාජයේ විවිධාකාර වූ පින්දහම් කටයුතු වල කට්ටිය නියැලෙනවා. සදහැවතියෝ සදහැවන්තයෝ ඒ කුසල් දහම් කරනවා. මොකද සංසාරයේ සංසාර ගමනේ යහපත පිණිස ආශිර්වාදයේ පිණිස යම් දවසකදී මේ භව ගමන නිමා කරලා සංසාර දුකෙන් එතර වීම අරමුණු කරගෙන තමයි මේ හැම කෙනෙක්ම පිනට දහමට නැඹුරු වෙලා ඒ කුසල් තුල කටයුතු සම්පාදනය කරගන්නේ. එතකොට මේ සුමේදා ප්‍රදානයෙන් වර්තමාන සමාජයට අපේ සමාජයට ගත හැකි බොහෝ ආදර්ශ තියෙනවා. ඒ වගේම මේ යෙහෙළනියන්ට ඒවා ප්‍රතිවිපාක දුන්න ආකාරයේ ඒ කතා වෘතාන්තයන් තුළින් ඒ පිළිබඳව තමයි ගොඩක් දුරට විග්‍රහ වෙන්නේ. එතකොට මුලින්ම කුසලයක් සිදු කරනකොට ඒ කුසලය කර්මය කර්මඵලය විශ්වාස කරගෙන අදහගෙන කුසලයක් තුළ නියැලෙන්නට ඕනේ. කියන්නේ අවබෝධයෙන් කටයුතු. අපි දැන් කුසලයක් තුළ නියැලෙනකොට ඒ කුසලය මන අවබෝධයකින් යුක්තව කරන්නට ඕනේ. ඒ කියන්නේ කුසලයේ විපාකය පිළිබඳව මේ වගේ තියෙන ආනිසංස තමන්ට ඒවා ප්‍රතිවිපාක දෙන්න සසරේ යහපත පිණිස හේතු වෙනවද? මෙන්න මේ විදිහට අපි ලොකු අවබෝධයකින් කටයුතු කරනවා නම් ඒ කුසලයේ සම්පූර්ණ ඒ ප්‍රතිවිපාක අපට ලබා ගන්නට හැකියාව තියෙනවා. මේක හඳුන්වනවා කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ කර්මය කර්මඵලය විශ්වාස කරන අපි ඒ කටයුත්ත තුළ නියැලෙනවා කියන කාරණේ. ඒක දැන් මහා කුසල් සිත් අටක් තියෙනවා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඥාන සම්පයුක්තයි කියලා කියන්නේ නුවණින් යුක්තයි කියලා කියන එක. ප්‍රඥාවෙන් යුක්තව අපි කුසලයක් තුළ කටයුතු කරගන්නට ඕනේ. එතකොට මේ සුමේදා ආදී මේ චරිත තුළින් ඒ අය ඒ කුසලය තුළ නියැලෙනකොට එදා ඒ විහාර කර්මාන්තය කරනකොට ඒ වෙනුවෙන් මහා විශාල කාලයක් කැප කරන්නට ඕන. කාලය ඒ වගේම විශාල ධනයක් වියපැහැදම් කරන්නට ඕන. ඒ වගේම මහා ශ්‍රමය මේ කියන සියලු කරුණු කාරණා ඒ තුළදී වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට පින්වතුනි, අපි සමාජය තුළත් දකිනවා විවිධාකාර පින්දහම් කටයුතු කරනකොට බොහෝ අය නුවණින් යුක්තව ඒ තුළ කටයුතු කරනවාද කියන පැනයක් අපට පැන නගිනවා. ඒකට හේතුව තමයි පින්වතුනි, දැන් පිරිසක් එකට එකතු වෙලා කටයුතු කරන තැනක අපි බොහොම හොඳින් දකින්න තියෙන කාරණයක් තමයි අල්ලාප සල්ලාප සහිතව තමයි
එයාලා ඒ කටයුත්ත තුළ නිරත වෙන. එක්කෝ අතීතයේ කළ කී දේවල්, අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන දේවල්, විහිළු තහළු, ඔය වගේ දේවල් කරමින් තමයි ඒ දැන් අපි කියමු දානයක්ම පිළිසකර කරනවා කියලා, දානමය පින්කමක් තුළ නියැලෙනවා කියලා. ඒ විදිහට ඒ දානයේ කටයුත්ත තුළ බොහෝ පිරිසක් එකතු වෙලා කටයුතු කරන අවස්ථාවකදී අපි දකින්නේ නැහැ බොහෝ දුරට නුවණින් නුවණ පෙරදරි කරගෙන ඒ කුසලයේ නිමාන්තය දක්වාම ඒ සිත පිහිටවගෙන කටයුතු කරන විදිය අපට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් සදහවන්තයෝ මේ චරිතාපදාන නිකම්ම කතා රසයක් විදිහට ජීවිතයට ඒක කතාවක් වශයෙන් රසවින්දනය කරනවට වඩා අපි ඒක අපේ ජීවිතයට ඒක ගලප ගන්නට ඕන. ඒ කියන්නේ ඒකෙන් අපි ලොකු ආදර්ශයක් අපේ ජීවිතයට එකතු කර ගන්නට ඕනේ. ඒ විදිහට තමයි අපි මේ අපේ පාරමී මඟ පූර්ණේ කර ගන්නට අපිත් යම් දවසකදී මේ සසර තරණය කරන්නට ඕනේ පිරිසක් වශයෙන් කම්මස්සකතා ඥානය සම්මාදිට්ඨියට අනුකූලවම ඒ කුසල් දහම් සම්පූර්ණ කර ගන්නට ඥානාන්විත වෙන්න ඕනේ, ප්‍රඥාගෝචරව අපි කටයුතු කරන්නට ඕන. මේ සඳහන් වෙනවා දසක්කතුන් සතක්කතුන් දස සතක්කතුන් සතානංච සතක්කතුන් දේවේසු උපපජ්ජම්හ කෝ වාදෝ මානුසකේ භවේ. අවුරුදු 10ක් අවුරුදු 100ක් අවුරුදු 1000ක් අවුරුදු 10000 අවුරුදු 10000ක් දෙවියන් කෙරෙහිම මේ අය මේ කුසලයේ කරලා නිමාන්තයේ ඒ ජීවිතයේ අවසානයේ මරණින් මත්තේ මේ පිනේ ආනිසංසයේ බලයෙන් මේ අය දිව්‍ය සැප සම්පත් වලටම පත් වුණා කියලා සඳහන් වෙනවා. බලන්න එතකොට ඒ යෙහෙළනියන් විහාර කර්මාන්තයේ සිද්ධ කළාට පස්සේ උපනුපන් හැම ආත්ම භාවයකම දිව්‍ය ආත්ම භාව වලටම දිව්‍ය ජීවිත වලටම ඒ අය පත් වෙලා තියෙනවා. ඒ එන ගමනේදී මනුස්ස ජීවිතවල උප්පත්ති ලැබපු වාරයක් ඒ අයට මතක නැහැ කියලා කියනවා, සඳහන් වෙනවා. එතකොට ඒ දිව්‍ය ජීවිතවල උප්පත්ති ලැබපුවාම නිකම්ම නෙමෙයි 이르දි සම්පන්න දෙවිවරු ඒ අය ඒ දිව්‍ය ජීවිතවල 이르දිමත් භාවය ලැබුණා කියලා කියනවා. ඒ පිනේ මහිමයෙන් මේ අයට 이르දි බලය ලැබුණා කියලා මේ ගාථා පාඨයෙන් සඳහන් වෙනවා. දැන් මෑණියන් වහන්සේ මේ සුමේදා තෙරණියගේ ජීවිත කතාව තුළ සුමේදා තෙරණියගේ මහරහත් තෙරණියගේ පැවිදි වීම තුළ මේ අපි දැක්කා අතීත කතාවේදී එතුමිය මේ තමන්ගේ ඇහැලියන් එක්ක එකතු වෙලා විහාරයක් කරවල පූජා කරපු පිනෙන් තමයි අවසන් වශයෙන් මේ විදිහට රහත් තෙරණියක් විදිහට මහානිසංස ලබා ගන්න හැකියාව ලැබුණේ කියලා. දැන් ඉතින් අපිට අපේ අහළු ඇහැලියන් එකතු වුණාම අපි කතා බහ කරන දේවල් අපි පින්කමකදී වුණත් සමහර විට අපි අර මෑණියන් වහන්සේ සඳහන් කරපු අවබෝධයෙන්ම කටයුතු නොකරන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ සුමේදා තෙරණියගේ ජීවිත කතාවෙන් අපිට ගන්න පුළුවන් වැදගත් දෙයක් තමයි බොහොම අවබෝධයෙන් යුතුව හැම කටයුත්තම කරන්න ඕනේ කියන එක. එහෙම නේද? ඔව්. ඇත්තටම දැන් මේකේ සඳහන් වුණා ඒ ආත්මයෙන් පස්සේ කරගත්තු පිනේ කොයිතරම් විපාකයක් ලැබුණාද කියනවනම් මනුස්ස ජීවිතයක උපන් වාරයක් මතක නැහැ කියලා. ඒ කියන්නේ දිව්‍ය ආත්ම භාවවලම ඒවත් සාමාන්‍ය දිව්‍ය ජීවිත නෙමෙයි, මහේසාක්‍ය දිව්‍ය ජීවිත, 이르දි සම්පන්න දිව්‍ය ජීවිත, දිව්‍ය ආත්ම භාවම තමයි මේ අය ලබා ගත්තේ. එතකොට අපා දුක්වල මේ අය කිසිම දාක වැටිලා නැහැ. දැන් මෙහි සඳහන් වෙනවා ඒ දිව්‍ය ජීවිතවල ගත කරලා අවසානයේ මනු ලෝකේ උප්පත්තිය ලැබෙනවා. මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවෙත් නිකන් නෙමෙයි. මනුස්ස ලෝකයේ ගත්තහම මනුස්ස ලෝකයේ ඉහළම කාම සම්පත්තියේ ඉහළම සැපත තමයි සක්විති රාජ සම්පත්තිය. දැන් මේකේ සඳහන් වෙනවා සුමේදා තෙරණින් වහන්සේ වුණ ඒ යෙහෙළනිය දිව්‍ය ජීවිත ගත කරලා ඊට පස්සේ මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබුවා කියන්නේ එදා මේ ලෝකයට පහළ වෙලා හිටියා කියලා තියෙනවා සක්විති රජ කෙනෙක්. ඒ රජතුමාගේ අග්‍ර මහේසිකාව බවට පත් වෙලා තමයි දිව්‍ය ජීවිත වලින් චුත වෙලා ඇවිල්ලා ඊළඟට උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඉතින් මේ අනුව බලනකොට කොණාගමන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතිනකන් බුද්ධාන්තරයක් කියලා කියනවා, බුදු කෙනෙක්ගේ ශාසනයක් පවතින කාලේ. එතකොට ඊළඟට එතනින් පස්සේ ආවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය. එතකොට ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය කාලේ
මේ යහෙලනියෝ මනුස්ස ලෝකේ උපත ලැබලා තියෙනවා. ඒ කාලේ කිකි කියලා රජ කෙනෙක් දඹදිව වාසය කළා. මේ බරණැස් නුවර ඒ කිකි රජතුමාගේ දුවරු දියණිවරු 7 දෙනෙක් හිටියා. ඒ දියණිවරු 7 දෙනා බොහෝම ඒ පිය මහරජතුමා හා සමානවම බුද්ධෝපස්ථාන කටයුතු වල ආදරයෙන් නියලුණු පිරිසක්. ඉතින් කාලයාගේ අවෑමෙන් මේ කුමාරියන් 7 දෙනාගෙන් 6 දෙනෙක්ම බ්‍රහ්මචාරී ජීවිතවලටපත් වුණා. බ්‍රහ්මචාරී ජීවිත කියලා කියන්නේ පැවිදි භූමියට මේ කුමාරිකාවෝපත් වුණා. ඒ පැවිදි භූමියටපත් වුණාට පස්සේ දැන් මේ සුමේදා ඇය පැවිදි භූමියටපත් උනේ නැහැ. ප්‍රෞඪාවටපත් උනේ නැහැ. සුමේදා අර තමන්ගේ සහෝදරිය මහණුණ මෙහෙණින් වහන්සේලාට ගෞරවයෙන් අප උපස්ථාන කරමින් ඇයද උතුම් සීලයක් තුල පිහිටලා සිල්වත්ව ගුණවත්ව ඒ මෙහෙණින් වහන්සේලාට උපසත්කාර සිද්ධ කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයට තස්සායන් සත්ත දිහිතරෝ රාජඤ්ඤා සුකේධිතා බුද්ධප්පට්ඨාන නිරතා බ්‍රහ්මචරියන් චරින්සුතා. ඒ කියන්නේ දැන් අර කුමාරිකාව 7 දෙනා මොකද කරන්නේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බුද්ධෝපස්ථානයේ යෙදුණා කියලා කියනවා. තාසං සහායිකා හුත්වා සීලේසු සුසමාහිතා දත්වා දානානි සක්කච්ඡං අගාරේව වතංචරි. දැන් මේ මෙහෙණින් වහන්සේලාට සකසා දන් දෙමින් සිල්වත්ව ගුණවත්ව සීලෙහි පිහිටලා ගිහි ගෙයිම රැඳෙමින් අර මෙහෙණින් වහන්සේලාට උපසත්කාර කරමින් මේ සුමේදා ගිහි ගෙයිම රැඳුනා කියලා මේ ගාථා ප්‍රවෘත්ති මේ ගාථා රත්නෙන් අපට පැහැදිලි කරලා දෙනවා. මේ විදිහට මනුලෝ තලයේ කටයුතු කරලා නැවතත් ඒ බුද්ධ ශාසනයේ ඇය කාලක්‍රියා කරලා නැවතත් ඇය දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්නේ තවතිසා දිව්‍ය භවනේ. දැන් ඊළඟට සඳහන් කරන්නේ ඒ තුලින් නැවතත් ඇය දිව්‍ය සැප සම්පත්ම අනුභව කරපු කතා ප්‍රවෘත්තියක්. දැන් බලන්න එතකොට කුසලයක් කරනකොට ඒකේ ප්‍රතිවිපාක නිමාවක් නැහැ. පුංචි කුසලයක් කරලා ඒකේ ඵල විපාක අනන්තයි අප්‍රමාණයි. ඒකේ ඵල විපාක ඇයට ආනිසංස මහත්ඵල මහානිසංස වෙමින් ඇයට ඒ සැප විශාල සැප සම්පත්ම ළඟා කරලා දීපු ආකාරය තමයි මේ තුලින් පැහැදිලි කරන්න. එතකොට අපිට ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි කුසලයක් කරනකොට බොහොම පිරිසිදු චේතනාවෙන් අන්‍ය විහිත නොවි නොවිසිරෙන සමාධිමත් මනසක් ප්‍රථම කොටම සිතේ ගොඩනගා ගන්නට ඕනේ. සමාධිමත් මනසකින් සංසුම් මනසින් අර කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන ඒ වගේ ඵල විපාක ගැන මන අවබෝධයකින් යුක්තව ඒ වගේ ආනිසංස පිළිබඳ මන අවබෝධයේ යුක්තව කුසල කර්මය අපි නිමා වෙන මොහොතේ, කියන්නේ දැන් කුසලයක් ආරම්භ කරපු මොහොතේ පටන් ඒ කුසලයේ නිමාන්තය දක්වා පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා ගත්තාම මේ අවස්ථා තුනම පිරිසිදු වෙන්නට ඕනේ. කොහොමද? ලෝභයෙන් තොර වෙන්නට ඕනේ, ද්වේෂයෙන් තොර වෙන්නට ඕන, මෝහයෙන් තොර වෙන්නට ඕනේ. අකුසල් මූලවලින් මිදිලා කුසලයෙන් යුක්තවම කුසල මූලයන්ගෙන් යුක්තව අලෝභ අදෝ සමෝහ කියන පිරිසිදු චේතනාවෙන් මේ කුසල කටයුත්ත තුල නිමාස්ව සිද්ධ වෙන මොහොත දක්වා මේ තුල හැසිරෙන්නට ඕනේ කියන ආදර්ශය ඒකේ තියෙන අපට ලැබෙන ඒකෙන් ගන්නට පුළුවන් ලොකුම ආදර්ශය තමයි අපේ ජීවිතයකට ඒ තුලින් අපට දෙන ආදර්ශය බවට පත් වෙන්නේ. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව කුසල් කිරීමේ ආනිසංස එමෙටයි කියලා කියන්න බැරි තරම් සුමේදා මහරහත් තෙරණියගේ ජීවිත කතාවෙන් අපට ලබා ගන්න පුළුවන් එක ආදර්ශයක් තමයි ඒ. වනිතාව නූතන වනිතාවට සුමේදා මහරහත් තෙරණියගේ ජීවිත කතාව තුළින් ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි දන්නවා සුමේදා තෙරණියගේ කතාව තුළ ඇය එතරම් ප්‍රිය සම්භාෂණයට උයන් කෙලියට ප්‍රිය කරපු කෙනෙක් නෙමෙයි. බොහොම සාමකාමී, බොහොම තැන්පත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් කාන්තාවක් විදිහට නූතන සමාජය තුළ ඉටු කරන්න තියෙන භූමිකාව සුමේදා මහරහත් තෙරණියගේ ජීවිත කතාවේ ආදර්ශත් එක්ක අපි කොහොමද ගෙනියන්න ඕනේ කියන කාරණිය ගැනත් අපි අවසන් වශයෙන් මෑණියන් වහන්සේ සාකච්ඡා කරමු. ඔව් පුතේ, සුමේදා චරිතාපදානය ගත්තහම
බුද්ධාන්තර දෙකක් මුළුල්ලේම ඇගේ චරිතාපදානය ඒ ආරාම පූජාව මතම ඇයට ඒ සසර තීරණය කරපු ආකාරය කතා ප්‍රවෘත්තියෙන් අපට බොහොම පැහැදිලිව ඒ කතා ප්‍රවෘත්තියේ විග්‍රහ කරලා පෙන්නනවා. ඒ තුළදී අපි තේරුම් ගත යුතු කරුණු ගොඩක් තියෙනවා. ඒ තමයි ඒ සුමේදා එවගේම ධනංජානි කේමා කියලා කියන යෙහෙළනියෝ දැන් මේ අය ගොඩක් දුරට තාරුණ්‍යයේ කටයුතු කරන පිරිසක් විය යුතුයි. මොකද ඒ තාරුණ්‍යයේ කටයුතු කළත් එදා ඒ බුද්ධ සමාජයේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන බොහොම ප්‍රඥාවකින් නුවණකින් යුක්තව තමයි අර්ථවත්ව ඒ ජීවිතය අර්ථවත්ව කටයුතු කරපු ආකාරය ඒ වනිතාවන්ට ලොකු ආදර්ශයක්, කියන්නේ ලොකු කතාවක් කියනවා. ඒ කියන්නේ සමාජයේ ඉන්න තරුණ තරුණියන්ට ලොකු ආදර්ශයක් දෙනවා. කොහොමද අපි අපේ ජීවිතය කියන එක තනාග පිණි බිඳුවක් වගේ කියනවා. ජීවිතයේ අපේ අනියත ස්වභාවය, කොයි මොහොතක අපි මරණයකින් මේ ජීවිතේ නිමා වෙයිද, ඒ නිසා අවිනිශ්චිතයි. අපි මරණය සිද්ධ වෙන්නේ කොයි මොහොතද කියලා අපි නිශ්චිතව දන්නේ නැහැ. එතකොට ඒ අවිනිශ්චිත වූ ජීවිතේ අර සාහිත්‍ය තුල පවා පෙන්නනවානේ අදාද එහිමරු පින් කරගන්නේ කියලා නේද? අන්න ඒ හා සමාන අපිට ලැබිලා තියෙන මේ කෙටි ආයුෂය, බොහොම පුංචි ආයුෂයක් අපිට ලැබිලා තියෙන්නේ. එතකොට ඒ කෙටි කාලය අර ඔයා කිව්වා වගේ පුතේ මේ ප්‍රිය සම්භාෂණ, ඒ වගේ විනෝද වෙන්න, ඒ වගේම සමාජ ශාලාදියට ගිහිලා විනෝද වෙලා ප්‍රීති වෙලා, ඒ වගේම ඔය ගොඩක් දුරට වනිතාවන් හැම මොහොතකම ඒ තමන්ගේ රූපය ගැන ගොඩක් දුරට නැඹුරු වෙලා කටයුතු කරන කාලයක්, හැම වෙලෙම තමන්ගේ සුන්දරත්වය හොඳින් පවත්වා ගන්නට ඒ වෙනුවෙන් සියල්ල කැප කරන්නේ ධනය, කාලය, ශ්‍රමය විතරක් නෙමෙයි, බොහොම අනවශ්‍ය විදිහට ඒ දේවල් වියපහදම් කරලා ඒවා සුළු මොහොතක් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. ඒ වගේ කිසිම ප්‍රයෝජනයක් මෙලවට, සසරට, පරලවට කිසිම අර්ථයක් නැතුව නිෂ්ප්‍රයෝජනයටපත් වෙන යාලගේ ඒ හැම දෙයක්ම අපත යනවා. එතකොට අන්න ඒ වගේ, එතකොට සුමේදා චරිතාපදානය තුළින් මේ තරුණ දූ කුමාරිකාවන්ගේ චරිතාපදාන තුළින් අපිට ගොඩක් අවබෝධයක් දෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතවලට ආදර්ශයක් දෙනවා. අපි ජීවිතේ අපි කොහොමද කටයුතු කරන්නට ඕනේ. ජීවිතේ තරුණකම කියන දේ තාවකාලිකයි. දැන් ළමා වයස, තරුණ කාලය ගත්තහම මේවා සුළු කාලයකින් අපිට නොදැනී ඒ කාලය අපිව ඉක්මවලා ගිහිල්ලා. ඒ නිසා අපි මේ ජරාව, ව්‍යාධිය, මරණය කියලා දුකක් උරුම කරගෙන ආපු පිරිසක්. ඉතින් මේක තමයි ජීවිතේ යථාර්ථය. කොයිතරම් අපි අලංකාර කරන්න ඇඳුම් පැළඳුම් වල ඉඳලා ආභරණ, ඒ වගේම ආලේපන, ඔය හැම දෙයක්ම වෙනුවෙන් අපි මොනතරම් ධනයක් ඒ වෙනුවෙන් කැප කරනවද, විනෝද වෙන්න, ප්‍රීති වෙන්න මොනතරම් කාලයක් වැය කරනවද, ඒ සියල්ලම අපට ආපහු ඒ ගෙවිච්ච කාලය අපට ආයේ ප්‍රයෝජනයකට ගන්න බෑ. ඒ වියපහදම් කරපු දෙයකින් අපට තිබුණා. දැන් මේ කුමාරිකාවන්ටත් ඒ වගේ ඒ ජීවිතේ සතුටු වෙන්න, විනෝද වෙන්න තිබුණා. නමුත් එයාලා ඒක අර්ථයක් සඳහා යෙදුවා. බලන්න ඒකේ විපාක බුද්ධාන්තර ගණනාවක්, ඒ වගේ සැප විපාක තමන් පසුපසෙන් හඹාගෙන ආපු ආකාරය තමයි අපට මේ සුමේදා චරිතාපදානය තුළින් ඒ සමාජයට දෙන ලොකු ආදර්ශයක් වෙන්නේ. ඒ නිසා අපි ඒක අපේ ජීවිතයට ගලප ගන්නට ඕනේ. අපේ ජීවිත තුළ මේ සුළු මොහොතක තියෙන ආස්වාදය, මේක තාවකාලිකයි කියන කාරණය අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපේ සසරට පිළිසරණක් කරගන්න ඕනේ. මේ සංසාර ගමන අපි කවදාක හෝ නිමාවක් දකින්න ඕන. ඉතින් ඒ හින්දා බෞද්ධ ජන සමාජය දැන් බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මහා අර්ථයක් ජීවිතයට ලබලා දෙන ශාසනයක්. ඒ නිසා අපි ඒ ලැබිච්ච උතුම් දැන් උතුම් මොහොතක් අපිට මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනයක් තියෙනවා. ඒ වගේම ධර්මය මනාව ලෝකයට දායාද කරනවා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා, මහා සංඝරත්නය, නිවනට පාර, අපට මාර්ගය, නිවන් ප්‍රතිපදාව මනාව පැහැදිලි කරලා කියලා දෙනවා. ඒ වගේම මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ ඒක අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨියකටපත් වෙන්න ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය ගොඩක් උපකාර වෙනවා. මොකද ඒ කුසලයේම තමයි Tamanට ඊළඟ ජීවිතයේ
ලොකු ජීවිතාවබෝධයක් කරා පැමිණිලම කෙලෙස් සංයෝජන නසලා සසර කෙලවර කරන්න ඒ කුසලේම තම අපට ප්‍රඥාවක් බවට පත්වෙන්නේ. එක නුවණක් බවට පත්වෙලා යථාර්ථය අවබෝධ කරන පැත්තට අපට නුවණ ප්‍රඥාව ලබලා දෙන්නත් කම්මස්සගත සම්මාදිට්ඨිය අපට උපකාරණයි. කියන්නේ කර්මය කර්මඵලෙ විශ්වාස කරගෙන කරන කුසල් අපට මොනතරම් මෙහෙවරක් සිද්ධ කරනවද කියන එක මේ තරුණ දූ කුමාරිකාවන්ගේ චරිතයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා ඒ අය දිව්‍ය සැපවින්දා මනුස්ස ලෝකවලත් සක්විත රාජ සැප සම්පත් ඒ අග්‍ර මහේසිකාව වෙලා වින්දනය කළා. ඒ වගේම වෙනත් රටවලට ප්‍රධාන අග්‍ර රජවරුන්ගේ අග්‍ර මහේසිකාව බවට පත් වුණා. ඒ කියන්නේ එතකොට සාමාන්‍ය මනුස්ස ජීවිත ගැන කෙසේ කියන්නද? ඒවා කොයි විදිහටද සඳහන් කරන්නේ කියලා සඳහන් වෙනවා. එතකොට ඒ අයට අපායකට පත් වෙච්ච මොහොතක්, ඒ කියන්නේ අපා දුකකට වැටිච්ච මොහොතක් සිහිපත් කරන්න බැරි තරම්. එතකොට ඒ අය සසර අපා දුකින්ම අතමුදෝලා තියෙන්නේ අර විහාරාරාමේ පූජා ඒ කුසල කර්ම විපාක තමයි මේ බුද්ධාන්තර ගණනාවක් ඒ අයට ආශිර්වාදයක් වෙලා තියෙන්නේ. මේ නිසා අපි ඒ චරිත වලින් මේ තරුණ දැන් අද කාලේ මේ සමාජයේ වනිතාවන්ට බොහොමත්ම ආදර්ශ ඒ තුලින් ලබාගෙන අපේ ජීවිතය අර්ථවත් කරගන්නට ඕන, ධර්මයෙන් ධර්මයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට ඕන, ධර්මයේ ආශිර්වාදය සලස ගන්නට ඕනේ. පුළුවන් තරම් ලැබිච්ච මොහොතේ පිනට දහමටම ලැබි වෙලා කටයුතු කරන්න ඕනේ. මොකද අපේ ලෞකික ජීවිතවල ඒ කරන හැම දෙයක්ම අපත යද්දි අපිට අරගෙන යන්නට අපිත් එක්ක හේවණැල්ලක් වගේ අපට රැගෙන යන්න යමක් තියෙනවා නම් මේ රැස් කරගන්න පුණ්‍ය ශක්තියක ආශිර්වාදයක්ම පමණමයි අපට හේවණැල්ලක් වගේ අපි පසුපසින් ඒ නිවන් දකින්න ญาති දක්වා අපට පිහිටක් සරණ සිද්ධ කරන්නේ ආශිර්වාදයක් වෙන්නේ කියන කාරණය මේ තුලින් අපි අවබෝධ කරගත්ත යුතුයි. එහෙමයි මෑණියන් වහන්ස. පණනම් තන අග පිනිබිඳු වෙන්නේ කියලා කියනවනේ. රූපයෙන්, ධනෙන්, බලෙන් මමත්වයට පත් වෙන්නේ නැතුව ජීවිතයේ යථාභෝධය හරියට තේරුම් අරගෙන ධර්මයෙන් මාර්ගෝපදේශනය ලබාගෙන කාන්තාවන් විදිහට අපේ ජීවිත හැඩගස්වා ගන්න පුළුවන් නම් එය කුටුම්බයෙන් පටන් අරගෙන මුළු මහත් සමාජයටම මුළු මහත් ලෝකයටම මහත් වූ අර්ථයක්ම ගෙන දෙන කාරණයක් වෙනවා. ඉතින් අදත් මෙහෙණි අරණ වැඩසටහනෙන් අපි සමුගෙන යන්න සූදානම්. අද දවසේදී ගෞරවයෙන් වැඩමවා වදාළ මැල්සිරිපුර කහටවෙල ආශ්‍රමවාසී රඹුක්කන සුදිරා මෑණියන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා බෞද්ධ නාලිකාව වෙනුවෙන්. එවැගේම ලබන සතියේත් මෙවැනිම වැඩසටහනකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.